පොඩි ප්‍රශ්නයක් වුණා. වත්තර රිලව් වෙවිලා තිබ්බා. ඉන්නෝ පෙන්නන්න. මේ තියෙන රිලව් කාලයන්නේ පොල්. හරි. දැන් මෙහෙමනේ පොල් ප්‍රශ්නයක් අල්ලගෙන දැන් මේ දවස්වල මේ ආණ්ඩුවක් විවේචන කරන්න හොයාගෙන තියෙනවනේ කාරණය. දැන් පොල් සංවර්ධන මණ්ඩලයෙන් ගිහින් වල තැන් තැන් වල පොල් ටිකක් විකුණනවා. අඩුවට. එතකොට අඩුවට මොනවාරි විකුණනකොට කොහොමද එතන පෝලිමක් හැදෙනවම තමයි. දන්සලක් ගත්තොත් එimhe එතන පෝලිමක් හැදෙනවා තමයි. ඒක මිනිස්සුන්ගේ හැටි. ඔය රුපියල් 25යි කෑලි කියලා ඉවරලා මොනවා ටිකක් වටන බඩු ටිකක් විකුණන බල්ලකෝ. එතෙන්ඩත් මිනිස්සු පෝලිම හැදෙනවා. ඒක තමයි මිනිස්සුන්ගේ හැටි. දැන් එතකොට ඒ කාරණයක් අල්ලන්න වෙලා මේ පෝලිම ගියක් මගුලක් කියන්න ඕනේ නැහැ. අතර මෙමය. තෙල් ටිකක් ගන්න ඕ පෙට්‍රල් හා ඩීසල් හා කවුරු හරි අඩුව විකුණන කියනකො. විකුණන්න පුළුවන් ද නැද්ද මන් දන්නේ නැහැ. විකුණන කියන්නේ ඉතුගේ එතකොටත් එක්ක එතන පෝලිම හැදෙනවා. එහෙම තමයි මිනිස්සු. දැන් හෙට වෙනකොට මේ තෙල් ගනම් වැඩි වෙනවා කියලා දන්නවනම් අද සෙඩ් එක ගාව පෝලිං හදනවා. එහෙම ඒක තමයි මිනිස්සු. ඒ වගේ ඒවා 2.50යි සිලින්ඩර් වැඩ කරන්න එපා බං. සිලින්ඩර් කියන්නේ 2.50යි සිලින්ඩර් විවේචන වුණා. ওই කාරණයක් අල්ලගෙන ආණ්ඩුවක් විවේචන කරන්න බෑ. ඒවා මා හෙන ගොබ්බයි. දැන් මේ වෙනකොට බලයේ හිටපු ඉන්නවනේ චන්ද්‍රිකා ඉන්නවා. මහින්ද ඉන්නවා. මෛත්‍රීපාල ඉන්නවා. ඒ වගේම නන්දයයි ඉන්නවා. ඊට පස්සේ රනිල් ඉන්නවා. මුංගේ ජනාධිපති දුර කාලේ මේ පොල් ප්‍රශ්න ගැන මම වෙන මොනවත් මේ කියන්නේ පොල් ප්‍රශ්න ගැන උන් මොකද්ද දුන්නේ විසඳුම දුන්නේ නැණි බොහෝ අමාරුවෙන් අර කෑ ගහලා මං හිතන්නේ මෛත්‍රීපාලේ කාලේද මහින්දගේ අන්තිම කාලේද මන් දන්නේ නැහැ අක්කර පහකට අඩු පොල් ඉඩම් කට්ටි කරන එක නවත්තගත්තා ඒක විතරයි ඒකත් හැබැයි කට්ටි වෙනවා ඒක මොන පදණින් කට්ටි කරගන්නවත් දන්නේ නැහැ දැන් ඒකත් වෙනවා ඉඳලා හිටලා මේ වෙලා තියෙනවා ඒ ඇරෙන්න පොල් සංවර්ධනය කියලා නම් දායක වුණ මගුලක් නෑ අර පොල් සංවර්ධනය කියලා ඇමති කෙනෙක් හිටියා සාලින්ද දිසානායක කියලා මට මතකයි 2005 හරි 6 හරි අමාත්‍යාංශ ප්‍රගති වාර්තාවක තිබ්බේ ඒ අවුරුද්ද කරපු වාගේ පොල් පැල 25600ක් නොමිලේ බෙදා දීම සහ පොල් සංවර්ධනය ගැන වැඩමුළු 600ක් වගේ මට මතක ගන්න පැවැත්වීම මුන් එච්චරයි මේ ඒ කියන්නේ මෙමයයි මුළු අමාත්‍යාංශයක් නඩත්තු වෙලා මිනිසුන්ගේ සල්ලි වලින් ඒ අමාත්‍යාංශයේම ප්‍රගතිය පෙන්වන්නේ ඔච්චරයි. ඊට පස්සේ අර හිටියා මේ වෙල්දැමති කිට දැන් ඔය අත්තරංගු ඉන්නේ මහින්දේ කාලේ. ඔයකා පොල් නැවක් ගෙනාවා වරායට. වරායට නැවක් ගෙනල්ලා ඉවරලා ඒක සාක නිරෝධාන පනත හරස් වෙලා ඉවරලා අර ගූ නැව වගේ. සාක නිරෝධාන පනත හරස් වෙලා ඉවරලා වරායම් මේ කියන්නේ නැවෙන් වරායට බාගන්න බැරි වුණා. ඊට පස්සේ අවසානට පොල් නැවේ තිබ්බ පොල් ටික මුහුදුපත් කරන්න වුණා. ඒ කියන්නේ මෙහෙමයි ගුණවත් ගෙනාවේ ඒ වගේම තමයි මුන් ඇත්තරම 50ක් දන්නේ මෙච්චර අවුරුදු ගාණක් ඉඳලා ඉවරලා මුන් 50ක් දන්නේ අපි දැන් අපි මේ පාර්ලිමේන්තුවල හිටියු නෙමෙයිනේ හැබැයි අපි දන්නේ මගුලවත් උන් දන්නේ සමහර වගේ සමහර කාරණවල හැබැයි උන් සිරා ගේම් ලෝක ප්‍රසිද්ධ වෙන සිරා ගේම් දෙන්න නම් දන්නා ඒක වෙනම කතාව දැන් පොල් ගැන කතා කරන්නේ පොල් වලට ප්‍රශ්නේ මෙහෙමයි බම් මයිට ප්‍රශ්න තියෙනවා පොල් වගාවේ අඩුවක් තියෙනවා ඊට පස්සේ පොල් ඩිඩම් කට්ටි වෙන ප්‍රශ්නේ තියෙනවා රිලවුන්ගෙන් ප්‍රශ්න තියෙනවා දඬුලෙන්ගෙන් ප්‍රශ්න තියෙනවා ඔය හැම මගුලක්ම තියෙනවා බං ඊට පස්සේ පොල් පොහොරවල් ප්‍රශ්නේ පවත් තිබ්බ නෑ නෙමේ තවම ටික තියෙනවා ඉතින් ඕවට විසඳුමක් නැතුව පොල් වල ගැන කියන්න බෑ බං කොල්ලකා හරි බං දැන් මෙහෙමනේ පොල් පැලයක් හිටවල ඉවරලා අස්වැන්න ගන්න බෑනේ කෙටි කාලන භෝගයක් විතර අවුරුදු 5ක්වත් යනවා. දැන් මෙච්චර කාලයකට කරපු නැති දේවල් මේ අනුර ආපි හැටිය පොල් හිටවල ඉවරලා මාස 3න් අස්වැන්න ගන්න බෑනේ බං අර දැන් කන්තලේ ඉඩමක් තිබ්බනේ. මිනිසුන්ට කෙටි කාලන භෝග වලට දෙන්න හදන්නේ. ඒ ඉඩමේ පොල් පැල හිටවල ඉවරලා දිනානුවෙන් පොල් ගන්න බෑනේ. ඒව වෙන ගොබ්බ කතානේ. ඕ වගේ සිලින්ඩර් විවේචන කරන්නේ නැතුව සාමාන්‍ය විවේචන කරපළ ඇත්තටම ආණ්ඩුවක පැවැත්මටත් සාමාන්‍ය විවේචන ඕන. හැබැයි ගොබ්බ විවේචන කරන්න ගත්තොත් එහෙම තොපිත් තැහැල් වෙනවා ඒක ආණ්ඩුවකටත් ඕනත් ඕන තරම් කියන්නේ බුරුලක් දෙනවා වගේ වැඩක් වෙනවා. උබලගේ කරන ඔය ගොබ්බ වැඩ නම් නවත්ත ගන්නලා. පොල් ප්‍රශ්නර කලින් විතර ප්‍රශ්නේ අල්ලගත්තා. ඊට පස්සේ තව මොකද්ද ගියා මේ ළඟදී එකක් ගියා ආරුම් ගම්බේ ප්‍රශ්නේ. මොකක් හරි එකක් බලාගෙන ඉන්නේ හාල් ප්‍රශ්නේ තියෙනවා. මොකක් හරි එකක් බලාගෙන ඉන්නේ පත්වයන් සතියෙන් වැටියන් සති දෙකෙන් වැටියන් මාසෙන් වැටියන් මාස දෙකෙන් වැටියන් මාස 6න් වැටියන් නෑ ඊගාට කියනවා මේක උපරිම දුවන්නේ අවුරුදු 5යි කියලා ඉවරලා. එලිබිද්ද වගේ පස්සේ දුවපල්ලා. තොපිට බෑ. ඇත්තරම මෙහෙමයි. මේ එන පාර්ලිමේන්තු ඡන්දෙන් පස්සේ අනාවැකියක් විදියට කියන්නම්. දැන් මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතීතයක් විතරයි. මේ එන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය සහ මේ දැන් ඔය ඉන මේ සිලින්ඩරේ පොහොට්ටුව අතීතයක් විතරයි. ඒවා ඉවරයි. සජිත් තව පොඩි කාලයක් ඇදගෙන දුනා. හැබැයි සජිත්ගේ ටීම් එක ඇතුලේ කල්ලි කැඩෙනවා.
බොහෝ දුරට ඒක පක්ෂ දෙකක් නිර්මාණ වෙන්න හෝ ඒකෙත් විනාශය ළඟා වෙන්න හේතු වෙන්න පුළුවන්. හරි වෙන දේවල් වෙන්න අරිමු බලන්න අපිට පුළුවන් දේවල් අපි කරමු. උන්ට වුමනක් නැතුණාට අපි මේ රට කොහොම හරි ගොඩ ගන්න try එකක් දාමු. ඉතින් ගිහින් එන්න ඔය සිලින්ඩර් view එකේ තන වලට නම් ඇත්තරම තූනොදකින් කියන්න ගහනවා බයිනවා.